කොහොමද ඔයාලට ඔන්න අදත් මම ලස්සන මෙලස්සන දවසක ඔයාලට තවත් අකුරු යාළුවෙක් කියලා දෙන්නව අත මම පුතාලට කියලා දෙන්න යන අකුරු යාළුවා කවුද කියලා දන්නවද ඔන්න දැන් අපි ආවා අපි අද ඉගෙන ගන්න අලුත් අකුරු යාළුවා හොයාගෙන මේ බලන්නකෝ මෙයාගේ තියෙන දඟකාරකම එහෙට පනිනවා මෙහෙට පනිනවා හරිම දඟයි මෙන්න මේ දඟම දඟ අකුරු යාළුවගේ නම තමයි හයන්න පුතාලා දන්නවද මෙයාට හයන්න කියලා කිව්වට මේ හයනු යාළුවා වචනක මොලට આવත් අපි උච්චාරණය කරන්නේ හා කියලා හොඳට මතක තියාගන්න ඔන්න එහෙනම් දැන් අපි බලමු හා අකුරින් පටන් ගන්න වචන මොනවාද තියෙන්නේ කියලා මේ බලන්නකෝ බොහොම ලස්සනට හඳ මම හිනා වෙවි නපුරුව හඳ කියන වචනේ පටන් ගන්නෙත් හයන්නෙන් තමයි හා හඳ මේ පැන පැන ඉන්නේ කවුද හඳේ ඉන්නව කියනවනි හාවිකුත් දැන් අපි බලමු තවත් හයන්නෙන් පටන් ගන්න වචන මොනවාද තියෙන්නේ කියලා අනේ හරිම ලස්සනට මේ ඉන්නේ කවුද ඔයාලා දන්නවා මේ යාළුවව නම් ඉලක්කමක් හතර හා හතර එහෙනම් හතර කියන වචනේ පටන් ගන්නෙත් හයන්නෙන් එන්න යමුකෝ අපි තවත් හයන්නෙන් පටන් ගන්න ලස්සන වචනයක් ඔයාගෙන යමු ෂා හරිම ලස්සනයි කවුද මේ ලස්සනට පීන පීන ඉන්නේ ළඟට ගියොත් ඉගිල්ලෙයිද දන්නෙත් නේ පුතාලා දන්නවද මේ ඉන්නේ කවුද කියලා මෙයාට කියන්නේ අපි හංසයා කියලා හා හංසයා හා හන්ද හා හතර හා හංසයා දැන් මේ වචන ටික ඔක්කොම මතකයිනේ දැන් අපි බලමු ඊළඟට මේ හයන්න වචනික මැදට එන වචන මොනවද තියෙන්නේ කියලා මේ බලන්නකෝ පහන්න නහය දහය මේ හයන්න රතු පාටින් ලියලා තියෙන ඔයාලට පේනව නේද පුංචි පුතාලා දුවලා අම්මලට කියලා පත්තරයක් හොයාගෙන මෙන්න මේ හයන්න එන වචන හොයාගෙන ඉරියඳින්න ඕන අපි අද ඉගෙන ගත්ත අකුරු යාළුවා හා අකුරු ලියන එක හරිම ලේසි අපි දැන් බලමු මේ හා අකුරු අපි කොහොමද හරියටම ලියන්න ඕනේ කියලා මේ බබෝ ඇහුණද මං කියලා දෙන එක හොඳට අහගෙන හිටියොත් ඔයාට පුළුවන් ඉක්මනටම අකුරු ඉගෙන ගන්න ඔන්න බලන්න හයන්න අපි කොහොමද හිදස්පතක ලියන්නේ කියලා මෙන්න මේ විදිහට ලස්සනට හිදස්පත තියාගත්තට පස්සේ අපි නිවැරදිව පැන්සල් අල්ල ගන්න ඕන මතකයි නේද මෙන්න මේ විදිහට ඇඟිලි තුනකින් ලස්සනට පැන්සල් අල්ලගෙන මෙන්න මේ විදිහට අකුර ලියනවා මෙන්න මේ විදිහට කිහිප වතාවක්ම හිදස්පතේ ඇඳලා පස්සේ පුංචි පුතාලගේ අත හොඳට හුරු වෙනවා
ඔන්න දැන් ඊළඟට අපි පැස්ටල් කෑල්ලක් අරගෙන ලස්සරට හිදැස්පතේ අකුර ලියන්න ඕන හිදැස්පත පාට කරන්න එපා හිදැස්පතේ අකුර හැඩය අඳින්නයි ඕන ඔන්න දැන් අපි ඊළඟට කරන්නේ මේ ඉගෙන ගත්ත අකුරු යාළුවව කඩේරි මත අඳින එක කඩේරි මත අඳිනකොට මතක තියාගන්න පැන්සල නිතර නිතර උස්සන්නේ නැහැ පැන්සල නිතර නිතර අතරමඟ නතර කර කර ලියන්න ගියොත් අපේ අකුර නිවැරදිව ලියවෙන්නෙත් නැහැ ඒ නිසා මතක තියාගන්න අකුර පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙන තැන දක්වා පැන්සල අහකට ගන්න නැතිවම ලියන්න ඕන කලබලයක් නැතිව ලස්සනට මේ වැඩේ කරන්න අමතක කරන්නත් එපා ඔන්න දැන් අපි බලමු මේ හයන්න කොහොමද අපි ලියන්නේ කියලා ලස්සනට මෙහෙම පුංචි ඔළුවක් අරගෙන මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙතනින් චුට්ටක් කැරිලා ආයෙත් උඩට ගිහිල්ලා මෙන්න මේ විදිහට රවුමට හයන්න අපි ලියන්න ඕන දැන් අපි ආයෙත් සැරයක් බලමු මෙන්න මේ විදිහට බෝලයක් අරගෙන මෙහිම බණ්ඩි ගෙඩිය ඇවිල්ලා චූට්ටක් ඇතුළට ගිහින් ආපහු උඩට මෙන්න මේ විදිහට අකුර ලස්සනට ලියන්න ඕන ඔන්න එහෙනම් ආයේ දවසක අලුත් අකුරු යාළුවෙක් එක්කගෙන ඉන්නම් පුංචි දුවලට පුතාලට කියලා දෙන්න එතකම් පුංචි පුතාලා දුවලා සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න ඕනා